ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. ලක්ෂ්මන් විජයමාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. ඇත්තටම අපි මේ වෙලාවේ රට දිහා බැලුවොතින් අපි සතුටු වෙන්න ඕන, විශේෂයෙන්ම IMF සංවිධානයට විශේෂ ස්තුතියක් කරන්න ඕන. මොකද අපිට දැන් 3 වාරිකෙත් ලබා දෙන්න කටයුතු ආරම්භ වෙලා තියෙනවා. නොබෝ දිනකින් අපිට ඒ මුදලත් ලැබෙනවා. එහෙම ලැබුණහම අපිට ඩොලර් බිලියනයක මුදලක් IMF එකෙන් ලබා දීලා ඉවර වෙනවා. ඒ නිසා මට මතකයි විපක්ෂයේ ඉන්න හුඟ දෙනෙක් මුල ඉඳලම කිව්වා මේ IMF සංවිධානයට ගියාට අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒක දිගින් දිගටම කිව්වා. ආර්ථික විශේෂඥයෝ කියන අය විපක්ෂයේ ඉන්න මේ හුඟ දෙනෙක් IMF එක ලැබෙනවට මම හිතන්නේ මොකක් හරි තමුන්ගේ තිබිච්ච කුහකකමත් එක්ක පැහැදිලිව කිව්වා IMF එක ලැබෙන්නේ නැහැ, ඔය කොච්චර ගියත් ඒවා වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ හැම දිනාගෙම කටවල් වැහුණා. මොකද අද IMF එකේ 3 වාරිකෙත් ලැබිලා ඒ මාර්ගෙන් අපිට රුපියල් ඩොලර් බිලියනයක් IMF සංවිධානයෙන් අපිට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් IMF සංවිධානයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ එදා ජනාධිපතිතුමා එදා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට දිගින් දිගටම කියපු දෙයක් තමයි IMF සංවිධානයට යන්න කියලා. නමුත් ඒවා සමච්චල්ලිට ලක් කරයි, කිසිවකට ගියේ නැහැ. ඒ නිසා අද සාර්ථක වෙලා තියෙනවා. රට තිබුණ තැන ඉඳලා අපි අරගෙන බැලුවොත් මේ වෙනකොට මම හිතන්නේ හොඳ ස්ථාවර තැනකට මේ වෙලාවේ පත් වෙමින් පවතිනවා. ඒ නිසා ඒක මම කියන්න ඕනේ. පීටර් බ්‍රුව එතුමා තමයි ලංකාවේ ආර්ථික කටයුවේ බාරව ඉන්න ප්‍රධානියා. එතුමා පැහැදිලිව කියලා තියෙනවා නැවත මේ IMF වැඩපිළිවෙල කඩා වැටුනොත් ලංකාව කොහොමටත් මේ IMF සංවිධානයෙන් දීපු ඒ මුදල් ලැබුණත් තාම අපි ඉන්න අවදානම් මට්ටමින් තාම අපි ඒ தත්ත්වේ මග ඇරිලා නැහැ කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ අපි බොහොම කල්පනාවෙන් තීන්දුව తీරන ගත යුතුව තියෙනවා. මේ තීන්දුව తీරන ගන්න ඕනේ ජනතාව ගැන හිතලා. මොකද අපි දන්නවා එදා ජනතාව විඳපු දුක. අද ඒ දුක සෑහෙන දුරට මිදිලා තියෙනවා, පීඩණේ නැති වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ IMF සංවිධානයෙන් මේ කරන වැඩපිළිවෙල ඒක සාර්ථක වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒ වගේම ඒ මාර්ගෙන් ඒ කොළඑළියත් එක්ක අපිට වෙනත් ආයතනවලින් මූල්‍ය ආයතනවලින් තව තවත් අපිට මුදල් ලැබෙන්න තියෙනවා. ඒවා ලබා ගන්න නම් මුලින්ම රට ස්ථාවර තැනකට ගෙනා යුතුව තියෙනවා. ඉතින් ඒක මම ජනතාවට පැහැදිලි කරලා කියනවා අපි මේ ගැන බොහෝම කල්පනාවෙන් තීන්දුව తీරන ගත යුතුයි කියලා. ඒක මට කියන්න ඕනේ. ඉන්දියාවේ විදේශ ඇමති ජයශංකර් මැතිතුමා නොබෝ දිනකින් ලංකාවට එන්න තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ එන්නේ තිරිකුණාමලේ තියෙන ආර්ථික කලාපේ පිළිබඳව සොයා බලලා ඒ අයට පුළුවන් සහයක් ආයෝජනයක් අපිට ලබා දෙන්න. ඇතැම් ඉන්දියාව ගත්තොතින් අපි සැහැල්ලුවට හිතන්න බෑ. ලෝකේ අද තියෙන ජනගහනෙන් වැඩිම බලගතු ප්‍රධාන මට්ටමේ තියෙන බලගතු රටක්. ඉතින් හැම වෙලාවෙම මං හිතනවා අපි ඉන්දියාවත් එක්ක මේ ඝනදෙනුව හොඳින් ගෙනියන්නට ඕනි. මට මතකයි මං ඉන්දියාවටත් විශේෂ ස්තුතියක් කරන්න ඕනි. මට මතකයි අපි අමාරු වැටලා ඉන්න කාලේ ජනතාව වෙනුවෙන් නැව් පිටින් අපිට කෑමෙව්වා, මුදල් දුන්නා, ඉල්ලල ඉන්නල හැම දෙයක්ම අපිට ලබා දුන්නා. ඒවා ණය වෙන්න පුළුවන්. නමුත් ඒ මුදල් ලබා දුන්න කිසිම පැකලීමකින් තොරව. ඉතින් ඒ නිසා මම හිතනවා අපේ අසල්වැසි රට මම හිතන්නේ පැයකමාරක් දෙකක් යන්නට කලින් මුහුදෙන් ගියත් අපි ඉන්දියාවට යන්න පුළුවන්. එහෙම බලගත්ු රටක් අපේ ළඟපාත තියෙනකොට අපි ඒ අයත් එක්ක බොහෝම සුහඳ
සුහඳව කටයුතු කළ යුතුව තිබෙනවා. ඒක මම කියන්න ඕනේ දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ. මට මතකයි එදා ජනතා විමුක්ති පෙරමුණ අපිට පැහැදිලිව කිව්වා පළාත් සභාවට ඉල්ලන අයවත් මරනවා, ඒ ඉල්ලන අයට උදව් කරන අයවත් මරනවා කියලා. එදා මම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණා. මට මාව මරන්න ඝාතනය කරන්න ලොකු වෑයමක් දැරුවා. වාහනේ ඉහිල් තිබුණා 156ක්. මගේ ආරක්ෂක නිලධාරියෙක් මැරුණා. අනිත් රියදුරාගේ අතට වැදුණා. එහෙම ප්‍රශ්න ගොඩකට අපි මැදි වුණා. එදා මගේ කකුල් දෙක මැද බෝම්බක් දැම්ම. නමුත් ඒවා පිපුරුන්නේ නැහැ වාසනාවට. එතකොට මේ සියලු දේවල් වුණේ ඇයි? අපි පළාත් සභා මැතිවරණයට අපේක්ෂකෙක් හැටියට මම ඉදිරිපත් වෙච්ච එක තමයි ප්‍රශ්නෙ වුණේ. නමුත් අද අනුර කුමාර යනවා ලන්ඩන් නුවරට. ලන්ඩන් නුවරට ගිහිල්ලා එතුමා කියනවා පළාත් සභාව පිළිගන්නවයි කියලා. මොනවද මේ කියන්නේ? මොනවද මේ කියන්නේ? එතකොට දැන් එතුමා පළාත් සභාව පිළිගන්නවයි කිව්වහම අර මැරිච්ච අය නැකිట్లా එනවද? මගේ ප්‍රශ්නේ ඒකයි. එහෙමනම් එතුමා ප්‍රසිද්ධියේ සමාවක් ගන්න ඕනි. වැරදි තීන්දුව තීරණ අරගෙන අද කියනවා පළාත් සභා ක්‍රමය හොඳයි කියලා. ඉතින් මොනවද මේ කියන්නේ? ඒ වගේම තමයි මං ජනතාවට කියනවා බොහෝම කල්පනාවෙන්. ඒ අය කියන්නේ මොනවද? හෙට දවසේ ඒ කියන දේවල් ඔක්කොම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. මට මතකයි මගේ ආසනේ විතරක් ජීවිත 64ක් පූජා කළා. බිලී ගත්තා. දරුවන්ට දෙමව්පියෝ අහිමි කළා. එහෙම කරපු කණ්ඩායමක් අද මම හිතනවා හරියට මේක එන්ජිමයි, ගියර් පෙට්ටියයි, චැසියයි පරණ. දැන් අලුත් මූණක් තියලා. ජාතික ජන බලවේගී කියලා ඉදිරිපත් වෙලා තියෙනවා. එදා 88 89 හුඟක් ක්‍රියාකාරීව මිනි මරණ අරවට මේවට වැඩ කරපු කණ්ඩායමේ හරි අඩක් අද ජාතික ජන බලවේගේ ඉන්නවා තීන්දු තීරණ ගන්න තැනක. එතකොට කොහොමද අපි කියන්නේ? අලුත්ම කණ්ඩායමක් නම් මට හිතන්න පුළුවන්, පිළිගන්න පුළුවන්. නමුත් අර 88 89 ප්‍රධානව වැඩ කරපු කණ්ඩායම අද ජාතික ජන බලවේගය ඇතුලේ ඉන්නවා තීන්දු තීරණ ගන්න තැනක. එතකොට එදා කරපු දේවල් ඒගොල්ලෝ පිළිගන්නවා නම් වැරදි කියලා. අද කියන දේවල් ඊට පස්සේ ආයි ඉදිරියේදී කිය අපි පිළිගන්නවා වැරදි කියලා. කොහෙද මේ අපි යන්නේ? ඒ නිසා ජනතාවට කියනවා අද මේ වෙනකොට රට තිබිච්ච තැනින් මේ රට ගොඩගත්ත කෙනෙක් ඉන්නවා තනියෙන්. ඒ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. මම හිතනවා මේ අවස්ථාව නොබෝ දිනකින් අපි මැතිවරණයකට යනවා. ඒ මැතිවරණෙදී ඔබතුමාලා මම හිතන්නේ තීන්දුවක් ගත යුතුව තියෙනවා. ඉන්න කෙනාට දෙනවද නැත්නම් අලුත් අයව තෝරගෙන නැවත තිබුණ තත්වෙටත් වැඩිය පහළ තත්වයකට මේ රට ඇද දානවද කියන එක තීන්දුව තීරණය කරන්න ඕන. අපි දැක්කා මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක ලන්ඩන් නුවර සහ විදේශ රටවල් රැසක සම්මන්ත්‍රණයට සහභාගී වෙනවා. ඒෙහිදී ඔහු ප්‍රකාශ කරනවා පළාත් සභා ඉතින් ඒකම තමයි මම කියන්නේ. එදා මට මතකයි බලන්න මේගොල්ලෝ මේ ක්‍රියා කරන විදිය. මේගොල්ලෝ එදා කිව්වා ඉන්දියන් බඩු ගන්න අයවත් මරනවා, ඉන්දියන් බඩු විකුණන අයවත් මරනවා කියලා මැරුවා. අර ගිය යසට ඉන්දියාවේ ගිහිල්ල හොඳට සවාරියක් ගහලා ආවේ. දැන් හොඳයි ඉන්දියාව, එදා විරුද්ධයි ඉන්දියාවට. ඒ වගේම තමයි මට කියන්න තියෙන්නේ පළාත් සභාව ගැනත් ඒකම තමයි. මේ මම පළාත් සභාවට අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වුණයි කියලා මාව ඝාතනය කළායි කියලා හිතාගන්නකෝ. ඇඟේ යකඩ කෑලි 100 ගාණක් තියෙනවා. එතකොට දැන් අද පිළි අරගන්න ඕනේ පළාත් සභා හරි කියලා. මොනවද මේ කියන්නේ? ඒ නිසාමයි මම කියන්නේ ජනතාවට පරිස්සම් වෙන්න. එදා කියන එක නෙමේ අද කියන එක නෙමේ හෙට. මේ ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ. දැන් අපි වෙණියනවා විපක්ෂ නායකතුමා දැන්
අන්රාධපුරයේ විජන ස්කල් ජනතාවත් එක්ක සිටිය ඉතිරි අභියෝගයක් නෙමේද ඔබතුමාට? මං හිතන්නේ මම දකිනවා විපක්ෂ නායකතුමා මේ වෙනකොට කියන යම් යම් ප්‍රකාශනත් එක්ක, අර යාපනයේ ගිහිල්ලා කියපු ප්‍රකාශනේ මොකද්ද කියන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැන කියනවා. ඉතින් එතුමා ඒකවත් දන්නේ නැහැ. යාපනයේ එහෙම මේ අපි දන්නවා. යාපනයේ එහෙම ජාත්‍යන්තර ක්‍රිකට් මේ ක්‍රීඩාංගණයක් නැති බව අපි දන්නවා. ඉතින් මොනවද මේ එතුමා කතා කරන්නේ? ජපන් භාෂාවෙන් කතා කරනවා. කතා කරලා එතුමා ඉඳගෙන කියනවා ජපානයට ගිහිල්ලා ආධාර ගන්න මේ මුදල් ඉල්ලගන්නේ ජපන් භාෂාවෙන් කතා කියලා. අපේ නායකතුමා ජපන් භාෂාව දන්නේ නැහැ, නමුත් වැඩේ කෙරෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ දේවල් හොඳට තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. ආපහු නම් මම කියන්නේ ජනතාවට ටෙස් රන් කරන්න, එහෙම නැත්නම් අත්හදා බැලීම් කරන්න මේක වෙලාව නෙමෙයි. දැන් මෙතුමා මේ රට ගොඩ ගනිමින් පවතිනවා. එතුමට ඉදිරි අවුරුදු 5 හෝ 6 එතුමට ලබා දිය යුතුයි. මේක බොහොම ක්‍රමානුකූලව මේ රට මේ තත්ත්වෙන් ගොඩ ගන්නවා.